අයිබෝවන් හරිද හරියටම කියන එන සියත ටීවී උදැසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි සීනි ප්‍රශ්නයක් ගැන ජවිපේන් සීඅයිඩීට පැමිණිල්ලක් කාන්තාවන්ගේ සනීපාරක්ෂක ගැටලු විපක්ෂ නායකවරයාගේ අවධානයට සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ පොදු ජනතාවගේ විවේකයේ විනෝදාස්වාදයේ උදෙසා කොළඹ නගරයේ ඉදිකෙරුණු නාගරික වන උද්‍යානය පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකිරුණු ගාලුමෝදුර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වනෝද්‍යානය පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා. සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යථාර්ථයක් කරමින් පොදු මහජනතාවගේ විවේකය විනෝදාස්වාදයේ උදෙසා නාගරික වනෝද්‍යාන ජල උද්‍යාන සහ නාගරික හරිත අපර ව්‍යුහ පහසුකම් ජාලයක් සහිත දැකුම් කළු නාගරික පරිසරයක් නිර්මාණය කරමින් කොළඹ නගරය හරිත නගරයක් ලෙස දකුණු ආසියාවේ වේගවත්ව නැගී එන අග නගරයේ බවට පත් කරලීම සඳහා පරිසරය හා බද්ධ වූ භූමි අලංකරණය නාගරික ජනතාවට විඳීමට අවස්ථාව ලබා දීම සහ ඒට ආර්ථික වටිනාකමක් එක් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. යුද හමුදා මූලස්ථානයේ පැවති භූමිය ගාලු මෝදර පිටිය හා සම්බන්ධ කරමින් අලුතින් ඉදිකළ බාලදක්ෂ මාවත ඔස්සේ හරිත අපර ව්‍යුහ පහසුකම් සැලැස්ම සඳහා සැලැස්මක් නියම ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කර ඇති අතර අක්කර දෙකක් පුරා විහිදී පවතින නාගරික වනෝද්‍යානය අදියර තුනකින් යුත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවා තිබෙනවා. ඊට වැය කළ මුදල රුපියල් මිලියන 135ක්. 2020 ජූනි 15 වන දින ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ පසුගිය නොවැම්බර් 15 වන දින නිම කෙරෙනු අතර ව්‍යාපෘතියේ නිර්මාණය දර්ශන උපදේශකත්වයේ සහ ගෘහ නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කළ අතර ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කර තිබෙනවා. රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා. රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේදී කළ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති මාතර වෙහෙරේන පූර්වාරාම රජමහා විහාරවාසී පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රමදායකත්වයෙන් මෙම රන්වැට සහිත බෝධි ප්‍රාකාරය ඉදි කර තිබෙනවා. සියම් මහනිකායේ කෝට්ටේ පාර්ශ්වය අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමි සහ නාරහිම්පිට අබේරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. රජයේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්යද මල්මාවතේදී විවෘත කෙරුණා. මහා සංඝරත්නයේ සෙත් පිළිත් සජ්ජානා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා මංගල ප්‍රදීපය දැල්වමින් මහජන සම්බන්ධතා ඒකකයේ කටයුතු සුබ මොහොතින් ආරම්භ කළා. සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම මෙම ස්ථානය මහජනතාවට විවෘතව පවතිනවා. මහජනතාවගේ යෝජනා ගැටළු සහ පැමිණිලි වඩා කාර්යක්ෂම සේවාවක් ඔස්සේ ඵලදායි ලෙස විසඳුම් කරා යොමු කිරීම මහජන සම්බන්ධතා ඒකකයේ අපේක්ෂාවයි. පසුගිය කාලය තුල අග්‍රාමාත්‍යවරයාට යොමු කළ එවැනි යෝජනා පැමිණිලි සහ ගැටළු අන්තර්ගත ලිපි 12000කට පමණ මෙම ඒකකයේ මැදිහත්වීමෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. කාන්තාවන්ට සනීපාරක්ෂක පහසුකම් සපයා දීමට රජය වහාම කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් මේ මොහොත වන විටත් කාන්තාවන්ට ඒ ලබා දෙන ඒ මෙවලම් වලට රජයේ බදු ගහන බදු ගණනාවක් ගහන එය ඉවත් කරන්නටවත් රජයේ උනන්දු වෙලා නැහැ. ආර්ථව දරිද්‍රතාවය මේ ප්‍රශ්නේ නිසා නිර්මාණය වෙන දරිද්‍රතා ගැටලුවක්. මේ දරිද්‍රතාවය තුරන් කරන්නට නම් අනිවාර්යෙන්ම රටක් හැටියට ඒ අවශ්‍ය මෙවලම් ලබා දීම නොමිලේ සිදුවිය යුතුයි කියන එක අපේ විශ්වාසය. ස්කොට්ලන්තයේ මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? මීට වසර දෙකකට පමණ පෙර සියලුම පාසල් ශිෂ්‍යාවන්ට නොමිලේ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා ඉන් වසර දෙකකට පසුව රටේ සියලුම කාන්තා පාර්ශ්වයන්ට නොමිලේ ලබා දෙන වැඩසටහන ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක කරලා තිබෙනවා. බංග්ලාදේශයේ දිහා බැලුවහම
කාන්තාවගේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන වැඩි අවධානයක් යොමු කරලා මේ ප්‍රශ්නයට විවිධ විසඳුම් ලබා දීම තුල බංග්ලාදේශයේ මොකද සිද්ධ වෙලා තිබෙන්නේ කර්මාන්ත ශාලාවල වැඩට නොපැමිණීම අඩු වෙලා නිෂ්පාදන ධාරිතාවය ඉහළ මට්ටමකට ගිහිල්ලා තිබෙනවා නැවත නැවතත් අපි වර්තමාන රජයට කියන්න කැමති කරුණාකරලා අපේ රටේ දසලක්ෂ ගණනින් ජීවත් වෙන කාන්තා පරපුර දැරියන් මේ මුහුණ දෙන ගැටලුව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඕන. පහුගිය මැතිවරණ සමයේදී අපේ මැතිවරණ ප්‍රකාශයට ලංකාවේ සිටින කාන්තාවන්ගේ මේ ආර්ථව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට යම් යම් වැඩපිළිවෙළවල් යෝජනා වෙනකොට එදා ඒක හාස්‍යයට ලක් වුණා. පැඩ්මෑන් කියලා කිව්වා. ඊළඟට විදේශගතව හිටපු කාන්තාවෝ පවා එක්කගෙන ඇවිල්ලා අපිට ඕනේ ආරක්ෂාව, සනීපාරක්ෂාව ඕනේ නැහැ අපි සලසා ගන්නම් කිව්වා. ඒ එක පන්තියක් විතරයි. අපි පොළවේ හිටපු නිසා අපි දන්නවා මේ රටේ කාන්තාවන් කී දෙනෙක් අද විධිමත් සනීපාරක්ෂාවක මෙවලමක් පාවිච්චි කිරීමට නොහැකි වීම තුළ රෝගාබාධ වලට ලක් වෙලා තියෙනවද මේ රටේ ශ්‍රම බලකායට එකතු වෙන්න බැරි වෙලා තියෙනවද අධ්‍යාපනයේ කොතෙක් දුරට දරුවන්ගේ කඩාකප්පල් වෙනවද කියන එක අද සංඛ්‍යා ලේඛන වලින්ම අපිට කියන්න හැකියාව ලැබිලා තියෙනවා අද අපහාස කරලා හෝ සමග ජන බල වේගය අනවශ්‍ය දේවල් කතා කරනවා කියලා සමාජගත කරලා ආපු රජය හැටියට අද අපිට කනින් කොනින් ඇහෙනවා ඒ යෝජනාව එයත් පිළි අරගෙන තියෙනවා කියලා මම ඒ ගැන සතුටු වෙනවා අපේ ජනාධිපති අපේක්ෂකතුමාගේ තිබිච්ච යෝජනාවලට මඩ ගහපු අයට නොයෙකුත් විදිහේ අපහාස කරපු අයට අපි කියන්න ඕනේ කෑ ගහපු තරමටම අද අමාත්‍යාංශයක්වත් කාන්තාවන්ට ලැබිලා නැහැ අද කාන්තා කටයුතු සම්බන්ධයෙන් ඇමති මණ්ඩලයේදී කතා කරන්න කෙනෙක් නැහැ ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ කාන්තාවන් සම්බන්ධයෙන් මොකද්ද ඉදිරියට කෙරෙන්නේ මොකද්ද කාන්තාවට තියෙන තත්ත්වය පිළිබඳව කිසිම ඇගෙීමක් නැති ආණ්ඩුවක් බවට මේ 2019 පත් කරපු පත් වෙච්ච ජනාධිපතිවරයා අද මේ රටේ කාන්තාවන්ව පත් කළා තියෙනවා කොච්චර කතා කරත් හැමදාම ආර්ථිකයට වැඩිම දායකත්වයේ දක්වන්නේ ජනගහණයෙන් වැඩිම ප්‍රමාණයක් 52%ක් ඉන්නේ කාන්තාව කියලා කිව්වට කිසිම සැලකිල්ලක් මේ රජය විසින් මේ කාන්තාවන්ට දක්වලා නැහැ. ඉතින් මේ හැම එකකදීම වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනේ. අඩුතරම් අමාත්‍යාංශයක් දෙන්න බැරි වෙච්ච මේ ජනාධිපතිවරයාට මේ ආණ්ඩුවට කාන්තාවන් වෙනුවෙන් සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශයේ තිබිච්ච දේවල් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න කියන එක තමයි අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ. සීනි සඳහා පනවා තිබූ බදු මුදල වෙනස් කිරීමෙන් රජයට අහිමි වූ මුදල නැවත අය කර ගැනීමට පියවර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී එසමයේ වංචාවට සම්බන්ධ පුද්ගලයන් පුටුමාරු කිරීමෙන් වහගන්න හදනවා නම් අපි කියනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේක තමයි පහුගිය ආණ්ඩුවත් කරේ. ඒ නිසා මේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුව මහ බැංකුව බිඳපු අර්ජුන මහේන්ද්‍රලා අත්අඩංගුවට ගන්න ආපු ආණ්ඩුව අද පාරිභෝගිකයාගේ රුපියල් 85ට සීනි විකුණන්නේ කියලා ගැසට් එක ගහනකොට රුපියල් 122ට 24ට සීනි අරගෙන තමන්ගේ හිතවතුන්ට ආදායම් හැටියට ලබා දෙන්න කටයුතු කරනවා. අදත් ඒකාබද්ධව කරන ලද සංවිධානාත්මක මූල්‍ය අපරාධයේ අලාභය රුපියල් කෝටි 1000යි කොවිඩ් වැක්සින් එක ගේන්න ලෝක බැංකුවෙන් ඉල්ලන්නේ කෝටි 1000ක්. අපි අහනවා ලැජ්ජ නැද්ද? රටේ මිනිස්සු සීනි වලට ගේපු බද්ද යාළුවන්ට බෙදලා දීලා ආපහු රට තව කෝටි 1000ක ණය කරන්න හදන්නේ. ඒ නිසා වහාම පරීක්ෂණයක් පවත්වලා සීනි බද්ද 125 කිරීම නිසා රටට අහිමි වෙච්ච රුපියල් කෝටි 1000කට ආසන්න මුදල වහාම අය කරගන්න අදාළ නිලධාරීන් දඬුවම් දෙන්න. ඒ සඳහා කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න කියන ඉල්ලීම අපි කරනවා. මේක අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමරත් අපි යොමු කරනවා තැපෑලේ. මොකද කවුරු හරි පරීක්ෂණ පවත්වන්න ඕනේ. රටේ අභ්‍යන්තර දේශපාලන ගැටලු රට අභ්‍යන්තරයේ විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවත් එම ගැටලු ජාත්‍යන්තර හමුවේ තිබීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි කිසිම අවස්ථාවකදී අපේ රටේ අභ්‍යන්තර දේශපාලනය ගැන මේ රටෙන් පිට මාධ්‍ය සාකච්ඡාවලදී කිසිසේත් අපි කතා කළේ නැහැ. ප්‍රවෘත්ති පත්‍රයක අපේ සංධානය තුළ පක්ෂයක නායකය විදේශීය මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සංධානය තුළ ඇතිවලා තිබෙන ප්‍රශ්න ගැන දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳ විදේශීය මාධ්‍ය සමඟ සාකච්ඡා කිරීම අපි දකිනවා කිසිසේත් සුබදායි තත්වයක් නෙවෙයි. ඒ ගැන අපි කනගාටු වෙනවා.
විද්‍යාත්මක පදනමක් මේක තාක්ෂණික කරුණක් ඒ පිළිබඳ තීරණයක් ගත යුත්තේ අනිවාර්යෙන් විශේෂඥ උපදෙස් මත බලය තිබෙනවා ඒක අපි නැහැ කියන්නේ හැබැයි බලය නිසි පරිදි භාවිත කළ යුතුයි අපි මේ රට බාර අරගෙන තියෙන්නේ මේ රට සංවර්ධනය කරන්න කොවිඩ් මල සිරුරු භූම දානය කරාද ආදාහනය කරනවද කියන එක නෙමෙයි අපේ රජයට තියෙන ප්‍රශ්නය අපිට තියෙන ප්‍රශ්නේ මේ රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද මේ රටේ අනාගත පරපුර මිය ගිය අය වෙනුවෙන් නෙමෙයි හෙට ඉපදෙන පරපුර වෙනුවෙන් මේ රට ගෙනියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි මහන්සි වෙන්නේ වෙහෙස වෙන්නේ අපි මේ රටේ ජනතාවට තරුණයින්ට දරුවන්ට අපි පොරොන්දුවක් දෙනවා ඔබලාට යහපත් අනාගතයක් අපේ රජයේ කාල සීමාව අවසන් වෙන්න කලින් අපි ලබා දෙනවා කියන පොරොන්දුව අපි රජයක් හැටියට ලබා දෙනවා සෑම කාර්යයක් සඳහාම මේ වන විට හමුදා නිලධාරීන් යොදා ගැනීමට රජය කියන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරියේදී අතිරේක මැතිවරණ කොමසාරිස් වෙනුවටද හමුදා නිලධාරියෙක් පත් කිරීමේ ඉඩකඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් අද දිස්ත්‍රික් ලේකම්වරයා වෙනුවට හමුදා නිලධාරීන් 25 දෙනෙක් යොදවන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීන්දුව කිරීම අරා මෙතෙක්කල් රටේ පරිපාලනය ගෙන ගිය රටට වග කියන රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් කොටසක් යුද හමුදා නිලධාරීන් වෙත පවරලා එවුන් හරහා තමන්ගේ අනසක තමන්ට අවශ්‍ය විදිහට ලබා ගන්න පුළුවන් වටපිටාවක් හැදීම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ එක ව්‍යාපෘතියක් බඩපත් කරනවා. දැන් මැතිවරණ කොමසාරිස් මේ රටේ මැතිවරණ පවත්වනකොට දිස්ත්‍රික් ලේකම්වරයා සහ සහකාරණ මැති අතිරේක මැතිවරණ කොමසාරිස්වරු වරාතේ මැතිවරණයක් පවත්වන්නේ. දැන් අපිට සැකයක් තියෙනවා ඉදිරියේදී මැතිවරණ කොමසාරිස්ගේ බලය විමත් එකද කළා අතිරේක මැතිවරණ කොමසාරිස් වෙනුවටත් හමුදා නිලධාරීන් පත් කළේවිලා මැතිවරණත් යුද හමුදා නිලධාරීන්ගේ පරිපාලනයට යටත්ව දිස්ත්‍රික් මට්ටමින් තියන කටයුතු කරයි. ඒ නිසා කරුණා කළා ගුඩ් ගවර්නස් කියන වචනයට සාධාරණයක් කරන පාලන ක්‍රමයට අවතීර්ණ විය යුතුයි. අද මං හිතන්නේ ලංකාව තියෙන ඉතාමත් කණගාටුදායක තත්ත්වයක. අපි දන්නා තරමින් අද කොරෝනා වසංගතයේ නිරන්තරයෙන්ම මේ ප්‍රදේශ පුරාම පැතිරීම යන ප්‍රවණතාවයක් අපි දකිනවා. අද රජයේ මගින් ලබා දෙන අඩුම ගාණ රුපියල් 5000 දීමනාවක්වත් මේ රණේච්ච පවුලට ලබා දෙන්න කටයුතු කරලා නැහැ. ඒ වගේම අපි දන්නවා අද PCR පරීක්ෂණ කරලා ආසාදිතයෙන් බවට හඳුනාගත් අය අද රෝහල් වලට ගෙනියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දින දෙක තුන මං හිතන නිවාස වලට රඳවගෙන තියන්න අද කටයුතු සිද්ධ කරලා තියෙනවා. විශේෂයෙන්ම කෑගල් දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාපතිය සිද්ධ වෙන්නේ සීතාවක ආයෝජන කලාපේ නිසා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා හින්ද කැමතියි කරුණාකර දින 14කට හරි මේ සීතාවක ආයෝජන කලාපය වසා දමලා මේ රෝගය පාලනය කරන්න කටයුතු කරන්න. දැන් කැටි විරාමයක්. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දැන් මේ සමහර අය හිතනවා අපේ පක්ෂෙත් ඉන්නවා පහුගිය මහමැතිවරණයට තරඟ කළ පෙරදිච්ච අය අන්න ඒ අයට රස්සාවල් දෙන්න රස්සාවක් දෙන්න මේ. ඒකට තමයි මේ පළාත් සභාව තියන්න ඕනේ කිය කෑ ගහන්නේ. අපි ඉන්නේ පළාත් සභා එපා කියන තැන. පළාත් සභා ඕනද පළාත් සභා එපාද? දැන් ජනතාවට චුයින්ගම් වාගේ හපහපා ඉන්න දීලා තියෙනවා කෑලි දෙකක්. දැන් මෙන්න මේකට දැන් අලුතෙන් කැලලක් එකතු කරලා තියෙනවා රුවන්ඩාවේ ක්‍රොමිනාසකේ සේනා දලඹුව මර්ධනය කරන්න පාවිච්චි කරනවද නැද්ද සේනා දලඹුව ආවේ මතක තබා ගන්න එදා යහපාල ආණ්ඩුව තියෙන කාලේ එදා යහපාල ආණ්ඩුව තියෙන කාලේ බාරට බැහැලා සේනා දලඹුවාගේ ඒ වසනේ පිටින් Tamanට ආණ්ඩු ලබා ගැනීම සඳහා කටයුතු කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමග ජන බලවේගයට යන්න ඕන කමක් නැහැ. සමග ජන බලවේගයට තියෙනවා එක්සත් ජාතික පක්ෂය. තමන්ගේ ඇඟේ තියෙන පොල් පරාලේ විසඳගන්නේ නැතුව අනුන්ගේ පක්ෂවලට දුක් ගැනවිලි කියන්න අපට එන්න කියලා කියන්න කවුරුත් ඕන කමක් නැහැ. මේ රාජපක්ෂ ආණ්ඩුවක් ආපුවාම විවසනයන් වලින් තමයි මුදල් හෙව්වේ. ඒ කට්ටියගේ ඒ සාකුබුරුව ගත්තේ එවෙන් අපේ මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ සර්ව සාධාරණ විදිහට ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේද හදන්න මේ වෙලාවේ රටක් විතර අපි ලුහුබඳින හිණය තමයි සුහුරු ශ්‍රී ලංකාවක් පිළිබඳ හිණය අපි සියලු දෙනාගෙන කැපවීම තියෙන්නේ රට බලශක්තිය අර්බුදයකට මුහුණ නොදෙන රටක් විතර ඉදිරියට ගෙනියන එක ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වලට එරෙහි එන්නත තමන්ගේ ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරන බව අපිට පේනවා හැබැයි අපේ රටේ කොරෝනාව තව තවත් ව්‍යාප්ත කරමින් කොරෝනා ගරානාව ජයටම යන බව තමයි කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ. කොරෝනා වසංගත තත්ත්වයේ කිසිසේත් රටේ සංවර්ධන කටයුතු සඳහා බාධාවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ත්‍රස්තවාදී බියෙන් ඇලලී ගිහිල්ලා
කාර්ය විදිනකට පාතාලේ වෙදිකන්න වෙන තත්ත්වයක් තිබිච්ච මුළු රට පුරාම මහා මද්ද්‍රව්‍ය යෝජනක් පැවතිරලා තිබිච්ච රට සාමකාමී සුරක්ෂිත රටක් බවට පත් උනේ 20යි 20 වසර ඇතුළත ආර්ථික ක්‍රියාවලිය නැවත සක්‍රිය වෙන්න පටන් ගත්තේ පසුගිය අවුරුද්දේ භික්ෂුන් වහන්සේලා අද තොග පිටින් සිරබාරට ගන්නවා අපි දකින්නේ නැහැ රණවිරුව සිරබාරට ගන්නවා අපි දකින්නේ නැහැ දේශපාලන පරිගණින් අපි දකින්නේ නැහැ රටට අහිතකර වෙළඳ ගිවිසුම් අද අත්සන් කරන්නේ නැහැ රාජ්‍ය දේපල විකිරෙන්නේ නැහැ 2021 වසරේ අපි ජන ජීවිතය නැවත සාමාන්‍ය කරගන්න ඕනේ ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ සුභවාදීව ඊළඟ වසර දිහා බලන්න පසුගිය කාලේ කොරෝනා කියලා දෙකක් හිටියේ නැහැ අපි අමාත්‍යාංශ පැය 24 වැඩ කරා දැන් මේ සති දෙක තුන අපි අලුතෙන් ගිවල් 3000ක් හදන්න මුල් ගල තියෙනවා මධ්‍යම ප්‍රාන්තික නිවාස ඒ කියන්නේ අපි කොරෝනා නිසා බද්දොස්ථායි වෙලා නැහැ අපිට කාලේ නාස්ති කරන්න බෑ අපිට අඳාඳ ඉන්න වෙලාවක් නැහැ අපි ඉස්සරහට යන්න ඕන අපිට අද කණ්ඩායමක් තිබෙනවා ඒ නිසා අපිට කරන්න බැරි වැඩක් නැහැ ජීවිතාන්තයේ දක්වා සිරඳඬුවම් නියම වී සිටියේදී ජනාධිපති සමාව හිමි වූ පූජ්‍ය ඌවතන්නේ සුමන හිමියන්ට අභියාචනා අධිකරණය හමුවේ පවතින අභියාචනා ඉවත් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා ඌවතන්නේ සුමන ස්වාමීන් වහන්සේ අභියාචනා අධිකරණයේ අභියාචනා සිරකරුවෙකු ලෙස තමයි දැනට බන්ධනාගාර ගත වී සිටින්නේ ජනාධිපතිතුමා විසින් ලබා දෙන ලෙස සමාව පිළිබඳව අපි අභියාචනා අධිකරණයට ඒ වගේම අධිකරණ මාධ්‍ය ශිලේකන්තුමාට අපි ලිපියකින් අපි ඉල්ලුවා මේ අවස්ථාවේ අභියාචනය ඉවත් කර ගැනීමෙන් පසු ස්වාමින් වහන්සේව නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා කොවිඩ් දේහයන් ආදාහනය කරන්නේද බුහුම දහනය කරන්නේද යන සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ විවිධ පාර්ශ්වයන් මෙලෙස අදහස් පළ කළා විශේෂයෙන්ම පෙරේද දවසේ අපි දැක්ක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ මාධ්‍ය නිවේදනය තුලින් ඔවුන් හුවා දක්වා තිබුණේ භූමි දානය සඳහා ලංකාව තුල අවසර ලබා දිය හැකි කියන කාරණේ. එම ලිපිය නැත්නම් එම විශේෂඥ කමිටුව පත්කොට ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව සහ විධායක සභාවේ අනුමැතියකින් තොරව කියන කාරණයත් ඒ වගේමම ලිපිය තුල අන්තර්ගත කරුණු එකිනෙකට ගැටීම් ඇති කරන විද්‍යාඥයන් සහ වෘත්තීයවේදීන් විසින් නිකුත් කරපු ලිපියකට වඩා කැලෑපත්තරයක ස්වභාවයක් ගන්න බවක් පේනවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල මහත්මිය පත් කරපු අලි සබ්‍රීගේ කමිටුවේවත් ඒ වගේම මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් පත් කළ කමිටුවේවත් පසපිලිබඳ විද්‍යාඥයෝ භූ ජලය පිළිබඳ විද්‍යාඥයෝ භූ ගර්භ පිළිබඳ විද්‍යාඥයෝ පරිසරය පිළිබඳ විද්‍යාඥයෝ කවුරුත් නැහැ තමන්ගේ මතයේ ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන පිරිසක් විතරයි මේකට දාගෙන ඉන්නේ ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන කමිටුව කමිටුවේ සමාජිකයන් 70%ක් පෙර අවස්ථාවන් වල සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කරපු කමිටුවේම සමාජිකයන් තමයි වෛද්‍ය සංගමයේ අලුත් කමිටුවක් නෙමෙයි පත් කරලා තියෙන්නේ ඒ නිසා ඒ කටයුත්ත අපට පිළිගන්න පුළුවන් කමක් නැහැ මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලකනිඳ මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා මේක දේශපාලන කෝණ වලින් බලනවා राज्य नोन संविधान बोलेट अवश्य आकार आगमिक कोण वाली पलांडवात मेक अपे रटे भरपतल प्रश्न मेक तेरूंगारे कटियत मे अहिंसक धर्व मे अहिंसक मिनसु एन हितान मे पुदली पोड़ आसिया पटु आसिया मेक भाव चिकरा करुणा कल दंड देवाल इतना कथागर नो दंड देवाल कथागर अभी दंड विरुद्ध पक्ष पौगी दवसल उद्घोषण उत्कर कनाल साधारण कनाल मुनोना मेक अभी रटे दिना मेकटे මෑතකදී රජයේ විශේෂ කමිටුවක් පත් කරලා දැන් ඒ කමිටුව මේ සම්බන්ධ අධ්‍යයනය කරලා දැන් රජයට ඒ සම්බන්ධව නිර්දේශය ලබා දීලා තියෙනවා අපිට ලැබෙන තොරතුරු අනුව ඒ නිර්දේශ අනුව එහෙම මරණක් සිදුනාම මුස්ලිම්වරුන්ගේ ඒ භූමි දානය කරන්නත් පුළුවන් ඒ වගේම ආදානය කරන්නත් පුළුවන් ඒ නිර්දේශයම ආරම්භ සිටම තිබිච්ච මේකක් නමුත් භූමි දානය කරන්න පුළුවන් කියන නිර්දේශය තියෙන නිසා අපි බලාපොරොත්තු වෙන මේ රජයේ ඊටාත්ම සාධනීය පිළිතුරක් අපිට ලබා දෙවි කියලා අධිකර ජනාධිපතිතුමාගේ තනතින මත හෝ මේකට තීන්දුවක් ලබා දීලා ගැසට් මාර්ගයෙන් නිවැරදිව කරයි කියන විශ්වාසය අපි තුළ තියෙනවා. අද වෙනකන් රජයට තනි තීරණයක් ගන්න බැරි වෙලා තියෙනවා රජයක් හැටියට බුහුම දානියද ආදානියද කියලා. තුනෙන් එකක් අරගෙන මුස්ලිම් ජනතාවගේ ඡන්දය අරගෙන එතනට ඇවිල්ලා ව්‍යවස්ථාව සම්මත කරගන්න උන්ට බැරි වෙලා තියෙනවා කියන්න අද වෙනකොටත් බුහුම දානියද ආදානියද කියලා මෙතන මේ කශේරුකාවේ ප්‍රශ්නයක්ද කියන එක එනවා. මොකද කෙලින් කොන්දක් තියෙනවා නම් මේකට ඇයි ගන්න බැරි බුහුම දානියද ආදානියද රටට කිසිදු හානියක් නොවන පරිදි සංචාරක කර්මාන්තය නැවත නගා සිටවීම අදාළ ශාස්ත්‍රයේ ආශ්‍රිත සියලු පාර්ශ්වයන්ගේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා සංචාරක සංචාරකීන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසනවා
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්විමෙන් අපි රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා අපේ සංචාරක ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා මේ ඔක්කොම එකහුව වෙලා අපිට මේකට සෑහෙන මීටින් තියලා තමයි මේ තත්ත්වේ දැන් අලුතෙන් උදා වෙලා අපිට දෙනවා ජනවාරි මාසයේ රට විවෘත කරනවා නම් ඒට සුමාන දෙකකට ඉස්සෙල්ලා ඉඳගෙන පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරන්න කිව්වා මේක පටන් ගන්න පළවෙනි සුමාන දෙක කියලා සංචාරකයන් කොවිඩ් පොසිටිව් නැත්තම් ඒ අයට බබල් සංකල්පයටම තෝරාගත්ත දැකුම් පළු ස්ථාන බලන්න පුළුවන් වෙන තත්ත්වෙට පත් කරලා තියෙනවා පයිලට් ප්‍රොජෙක්ට් එක වැදගත් දේ තමයි අපි දන්නේ නැතුව කොහෙන් හරි තැනකින් එන්න පුළුවන් විසඳගන්න බැරි තත්ත්වේ තැන මාළදිවේ ඉන්න ඇවිල්ලා ඒගොල්ලන් PCR කරන්නෙත් නැහැ කෙලින්ම යනවා ඒගොල්ලන් ඉන්න දූපත ඇන්ට 70%ක් විතර තියෙන හෝටල් නැවත ක්‍රියාදාමයට එක්කව වෙලා තියෙනවා තාම අපිට ඒ තත්ත්වේ උදා වෙලා නැහැ ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ සංචාරක ශාස්ත්‍රයේ විවෘත කරගන්න මේ රටරත් කරදරයන් නොවි මේක ගෙනියන්නේ මේ ව්‍යාපාරයේ කඩාවැටීම තුලින් සංචාරක ව්‍යාපාරයේ පමණක් නොවේ තැඹිලි වෙළඳ කරන ව්‍යාපාරිකයේ සිට ගුවන්යානයේ පදවන නියමුව දක්වා මේ බලපාන මේ වෙනකොට හොඳ තීරණයක් අරන් තියෙනවා අපි බිම්ස්ටික් කියන ඒ සමුළු අපි සහභාගී වුණා මියන්මාර් ඉන්දියාව තායිලන්ත ආසියා රටවල් හයක් මේ වගේම ජනවාරි වෙනකොට තම රටවල් මේ සංචාරය සඳහා විවෘත කරන බලාපොරොත්තු වෙනවා ඒ අනුව මම හිතනවා අපේ මේ රජය අපිට අවස්ථාවක් දීලා තියෙනවා මේ මාසේ තුල නැවත වාරයක් මේ සංචාරකින් අපේ රට ගෙන්නලා අපේ රට සෞභාග්‍යමත් කරලා අපේ පුරවැසියන් මේ රට බේරා ගැනීම සඳහා යම් යම් විවේචන එනවා ඒක ස්වාභාවිකයි හැබැයි වසරකට ආසන්න කාලයක් මේ ශාස්ත්‍රීය නිවේදන අපි ගත කරපු කාලය ගැන ඒ උනන්දුව දක්වපු අය කතා කරනවා අද අපිට මීට වඩා සතුටින් තිබුණා එම පුවත සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා යලිත් හමුවු මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න